අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ 97 වන වාර්ෂික මහා සභා රැසවීම ඊයේ කොළඹදී පැවැත්ුණා. මෙහිදී 2024 සහ 2025 වර්ෂය සඳහා විධායක සභා සහ මධ්‍යම කාරක සභාවට නව නිලධාරීන් තෝරාපත් කරගෙන ලැබුවා. මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතාත්, නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතාත් තේරීපත් වුණා. වර්ජන ගැන එහෙම හිතන්නේ, අපි වර්ජනය කියන්නේ හොඳ දෙයක් කියලා නෙවෙයි අපිට දකින්නේ. නමුත් අවශ්‍යම වෙලාවක විතරයි එහෙම දේවල් අපි ගියේ. බුද්ධිගාලයක් විශේෂයෙන් තියෙනවා වෛද්‍ය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ශාල් ප්‍රෝණි අඩු වෙලා තියෙනවා. ඉතින් දැන් වෙන්දා කරනවා දෙගුණයක් තෙගුණකින් කාර්යභාරයේ ඉෂ්ට කරන වෙලා තියෙනවා. යනු අපිට යම් දේවල් ආණ්ඩුවෙන් ඉල්ලන්න වෙනවා. ඉතින් අපි බොහොම සුහදව අධිකාරියත් එක්ක කතා කරලා අපේ ඉල්ලීම් දිනා ගන්න තමයි බලාපොරොත්තු ඉස්සරහට. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වෛද්‍යවරුන්ගේ ස්ථානය නිසි තැන තබමින් වෛද්‍යවරුන්ගේ වෘත්ති අයිතිවාසිකම් රැකගෙන ඉදිරියට යවන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න විධායක සභාව විදියට අපි තීන්දුව තීරණ ගත්තා. මහ ජනතාවට අවශ්‍ය ඒ සෞඛ්‍යමය අවශ්‍යතා ඉෂ්ට කරන්න අපි වෛද්‍යවරු කොහොමද යොදාගන්නේ, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්නේ කොහොමද සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පියවර ගන්න නියමිතයි. මේ අතර පාසල් ගුරුවරුන්ගේ වැටුප් සටන හෙට සිට නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. දැන් අපි එළඹෙන සඳුදා අපි තීරණ කරන තියෙන සම්පූර්ණයෙන්ම පාසල් ඉදිරිපිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් අපේ ගැටලුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට කරන ලද තර්ජනයට විරෝධය පළ කිරීම සඳහා අපි අවිරෝධතාවයක් කරන්නේ. ඒ වගේම කලුකොඩි ප්‍රදර්ශනය කරලා මේකට බැනර එකක් දාන්න වෙන අඟහරුවාද පාසල් ලාභයෙන් පස්සේ ගුරුවරු දෙමව්පිය එකතු වෙලා අනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ වගේ මර්ධනීය ප්‍රකාශයට එරෙහිවත් ගුරුසාව විද්‍යාලවල ගැටළු විසඳන බල කරලත් අධ්‍යාපන පද්ධතියේ දෙමව්පියන්ට බරක් වෙලා තියෙන එක ඇති කරන්න කියලා අපි විරෝධතාවයක් සංවිධානය කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා එළඹෙන සිකුරාදා සෑම ශ්‍රේෂ්ඨයකම බැංකු, තැපැල්, වරාය, දුම්රිය මේ සෑම ශ්‍රේෂ්ඨයකම වෘත්තීය සමිති ඒකාබද්ධ කරලා අපි සාකච්ඡාවක් කැඳවලා තියෙනවා. ජනාධිපතිතුමා මොන ප්‍රකාශ කළත් අපිට අදාළ නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා අපි අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ගය අපි ඉස්සරහට යනවා.